පරපෝෂිතයක මගින් බෝවන මැලේරියාව වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වී තිබෙන රෝගයකි. මෙය ඇනෝපිලස් නම් මදුරුවා විසින් පතුරුණු ලබන අතර විවිධ යුගවලදී ඇතැම් ශිෂ්ටාචාරයන් මහ පොළොවෙන් අතුගා දැමීමට පවා හේතු විය. ශ්‍රී ලංකාව තුළද ඊට ඈත අතීතයේ පටන් මැලේරියා රෝගය පැවති බවට හේතු සාධක සොයාගත හැකිය. කෙසේ නමුත් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති දෙඩි කැපවීම සහ උත්සාහය මත 2012 වර්ෂයේ වන විට මැලේරියාව තුරන් කිරීමට අපට හැකි විය. එයින් වර්ෂ 3ක් ඉක්ම ගිය තැන එනම් 2016 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කරන ලද රටක් බවට ප්‍රකාශයට පත් කළේය. වර්තමානයේ පවා වාර්ෂිකව රුපියල් බිලියනයකට අධික මුදලක් තරමින් රජය විසින් මැලේරියා රෝගය නැවත ස්ථාපිත වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි. අති දුෂ්කර සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කරනු ලැබුවද වාර්ෂිකව යම් රෝගීන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනු ලබයි. මෙම සියලු දෙනාම පාහේ මැලේරියා අවදානම් සහිත රටවල් වලින් පැමිණි අයයි. ඒ අනුව ඔබ විශේෂයෙන් ඉන්දියාව, වියට්නාමය, අප්‍රිකාව, කෙන්යාව, නයිජීරියාව, ඉතියෝපියාව, දකුණු සූඩානය, මොසැම්බික්, මැඩගස්කරය ඇතුළු මැලේරියා අවදානම් සහිත රටක සංචාරය කරන්නේ නම් මැලේරියා මර්ධන ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්ය. ඔබ ඉහතින් සඳහන් කළ කුමන රටකට හෝ නොවේසේ නම් මැලේරියා අවදානම් සහිත රටක සංචාරය කිරීමෙන් අනතුරුව මෙම රෝග ලක්ෂණ මතුවේ දැයි විමසිල්ලෙන් සිටින්න. අධික උණ සහිත සීතල මෙය ෆැරන්හයිට් අංශක 103ත් 104ත් පමණ විය හැක. අධික වෙවුලීම, රාත්‍රියට ඇතිවන උණ ගතිය, ශාරීරික දුබලතාවය, නීරක්තිය. ඔබ මෙම ලක්ෂණ සහිත නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය. එසේම ඖෂධ අවභාවිතාව වැළැක්වීම සඳහා මැලේරියා මර්ධන ඖෂධ කිසිවක් පෞද්ගලික ඖෂධ හල්වලින් ලබාගෙන නොහැකි අතර ඒවා ලබාගත හැක්කේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ශාඛාවලින් පමණි. ප්‍රතිකාර මගින් මැලේරියා රෝගය සාර්ථකව සුව කළ හැකිය. එබැවින් ඔබ මැලේරියා අවදානම් සහිත රටවල සංචාරය කරන්නේ නම් නිසිපිළිවෙලින් මැලේරියා මර්ධන ඖෂධ ලබා ගැනීම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සිදු කළ යුතු රුධිර පටල පරීක්ෂාව ඇතුළු නිසිපිළිවෙත් අනුගමනය කිරීමත් මගින් මැලේරියාව පතුරුණු ලබන පරපෝෂිතයාට ශ්‍රී ලාංකීය භූමියට නැවතත් ඇතුළු වීමට ඉඩ නොදීමට අපට හැකිවනු ඇත. එය අප සතු යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.